අපේ ජීවිතවලට ආලෝකය. හඬක් අවශ්‍ය තැනට ඉඩක්. මේ අපි අදත් වැඩස්ථාන ආරම්භ කරන්න හදන්නේ ඔබේ ලෝකේ, ඔබේ සිතේ තියෙන සිතුම් පැතුම් මේ උණුසුම් දේශපාලන වාතාවරණය ඇතුලේ කොහොමද උදාහරින්නේ. ඒකට ඉඩක් ඕන. ඔබට හඬක් තියෙනවා, ඒ ඉඩ තමයි අපි අද කතා කරන්නේ. අපට හමු වුණා සුවිශේෂී, තාම සුවිශේෂී චරිතයක්. මේ දේශපාලන කතාවේ කොහොමද අපි දිගහැරගන්නේ? ජනාධිපති වර්ණයට 35 දිනක ඉදිරිපත් වෙනවා. ඒ 35 දිනාට සෑහෙන ප්‍රමාණික යෝජනාවලි ජනතාව ළඟ තියෙනවා. ඒ ජනතාව අතරින් එක සුවිශේෂී පුද්ගලෙක් තෝරගත්තා. ඒ තමයි ගාලු දිස්ත්‍රික්කේ එතුමා, ගාලු දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ වගේම එතුමාගේ දේශපාලන ව්‍යාපාරය කරන යන අතරෙම එතුමා නීතිඥෙක්. ඒ නීතිඥ වෘත්තේ වගේම ගමට හොඳ සුවදායක හිතවතෙක්. එතුමාගේ මේ සමාජ යාන්ත්‍රණය ඇතුලේ එතුමා ගාලු දිස්ත්‍රික්කේ පුරාම ජනතාවත් එක්ක සමීප සම්බන්ධයක් හදාගත්තා. අපි එතුමාත් එක්ක කතා කරලා බලමු. මගේ ආසනේ ඉස්සරහින් එතුමා, ඔබතුමාට අපි ආයුබෝවන් කියලා අපි හරිදේ ටීවී මෙම වැඩසටහනට ඔබතුමා පිළිගන්නවා. ඉතින් අපි කතා කරමු. මේක බොහොම නිදහස් කාලයක්. මේ කාලේ හැම කෙනාම ටිකක් උණුසුම්. මං හිතන්නේ ඔබතුමාලත් කාර්ය බහුලයි, ජනතාවත් කාර්ය බහුලයි. මේ අපේ තියෙන සමාජේ හැමෝම රටක් සංවර්ධනය වෙන යෝජනා කරන. ඒ යෝජනා සමහර ඒ තැනම තියෙන. මං ඔබෙන් මුලින්ම අහන්න කැමති එක කෙටි ප්‍රශ්නයකට. ඔබේ අනාගත බලාපොරොත්තුව මේ රට සුරම්ය වූ, තාම සංවර්ධනය වූ, තාම සොඳුරු දිවයිනක්. ඔබ ඒ මතයට එකඟයිද කියලා ඉස්සලාම අපි අසා ගන්නට ඕන. පැහැදිලිවම එකඟයි. එකඟයි. ඔබේ ඒ හීනය එකඟ වෙන්න නම් ඔබ ළඟ මොන හරි යෝජනා ටිකක් තියෙන්න ඕන. අපි හැමෝම ළඟ සිහින ටිකක් තියෙනවා, යෝජනා ටිකක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන කවදද කියන එක නෙමෙයි, අපි ඉස්සලාම යෝජනා ටිකක් බලමු. ඔබ ළඟ තියෙන මේ යෝජනා වලින් මට කියන්න, ඔබතුමා දැන් දන්නව, ගාල්ලේ හැමෝම දන්නේ මොහන් පීද සිල්වා, අපේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඉතින් ඔබ ළඟ සාමාන්‍ය වැසියෙක් වගේ සොඳුරු යෝජනාවලියක් තියෙන පුළුවන්. අපි කතා කරමු විවෘතව. ඔබ ළඟ තියෙන පළවෙනි යෝජනාව මොකක්ද? මම හිතන්නේ ඒක පළවෙනි යෝජනාව ගැන කියන්නේ ඉස්සර වෙලා මම ඉස්සලම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. දැන් ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි, දැන් මම කැමතිද මේ රට බොහොම සුරම්ම දේශයක් බවට පත් වෙනවා දකින්න. ඉතින් ඒකට මං හිතන්නේ සුරම්ම දේශයක් බවට පත් කරන්න අපිට හොඳ නායකත්වයක් තියෙන්න ඕන. දැන් අපි කවුරුත් දන්න කාරණයක් තමයි රටේ නායකයා යහපත් වුණොත් තමයි ඒ අපට පරිසරය යහපත් වෙන්නේ. ඔව්. ඉතින් අපි බෞද්ධංකාර හැටියට අපි අහලා තියෙනවා රජු ධාර්මික නම් රටවැසියාට යහපතක් වෙනවා. කලට වැසි වසිනවා, කෙත්තොත් ස්වාර වෙනවා, ඔක්කොම මිනිස්සු ප්‍රීතියෙන් ඉන්නවා. එතකොට මං හිතන්නේ අපේ මූලිකම අරමුණ විය යුත්තේ ධාර්මික රජෙක්, ධාර්මික නායකයෙක් බිහි කරගන්නේ. ඉතින් මං හිතන්නේ එතකොට අපි බෞද්ධ සංස්කෘතිය දර්ශනය අනුව අපි විවිධ කාරණා, දැන් මේ සප්තපරිහානි ධර්ම, ඒ විදියට චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය, දසරාජ ධර්මය, සතර සංග්‍රහ වස්තු, ඒ සියලු කාරණා අපි දන්නවා. මේ අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳිච්ච, බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක බැඳිච්ච රාමුවක් අපේ රටේ තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඉස්සෙල්ලම රජු ධාර්මික විය යුතුයි කියන මතේ නම් තමයි මම ඉස්සෙල්ලම මේ සාකච්ඡාව පටන් ගන්න කැමති. මොකද අපි දන්නවා රටේ නායකයා අධාර්මික නම් රටේ ධාර්මිකයා සතර සංග්‍රහ වස්තු ක්‍රියාත්මක කරන්නේ නැත්නම්, දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන්නේ නැත්නම් මේ රටේ ඔබතුමා මගෙන් අහපු ඒ ඉලක්කයට යන්න බෑ. යන්න බැරි වෙනවා. දැන් මම ඔබෙන් ටිකක් අතුරු ප්‍රශ්නකුත් අහගන්න කැමතියි. මේ දැන් ඔබේ යෝජනා ඇතුලේ පළවෙනි යෝජනා විදියට මට හැඟී ගියේ ඔබ රාජා භවතු ධම්මිකෝ කියන, රාජා භවතු ධම්මිකෝ බුද්ධ වදාළ, බුදුන් වහන්සේ වදාළ ධහමට එකඟයි. හරි, අපි එතනින් තා චුට්ටක් ඉස්සරහට යමු. ඔබ මේ දකින මේ සොඳුරු දිවයින මේක සංවර්ධනය කරන්න ඔබට තව දැන් මේ දැන් කතා කරන ප්‍රතිපත්ති වලට එකතු විය හැකියි කියලා හිතන කවුරු හෝ කෙනෙක් වේවා, හෙට දවසේ පත්වන්නේ ජනතා ඡන්දේ කවුරු හෝ කෙනෙක් වේවා, ඔබ කියනෝ රාජා භවතු ධම්මිකෝ.
ඔහු ඉතාම් දැහැමි රජෙක් වීතු. මේ දැහැමි රජාට මොනහරි සැලසුමක් තියෙනවා. ඔබට ඒ රජතුමාට සැලසුමක් යෝජනා කරන්න පුළුවන්. ඔහු ඊට පස්සේ ඔබේ වචනයට සමහර විට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි කතා කරමු. ඒ ඒ මම දකින දේ තමයි රජතුමා පැහැදිලිවම දූෂණ හා වංචාවෙන් තොර වෙන්න ඕන පළවෙනි ගාන. දැන් ඒ රජතුමා ආදර්ශයක් ලබා දිය යුතුයි රටේ නායකයා හැටියට. තමන්ගේ අවශේෂ ජනයාට, පරිවාර ජනයාට, තමන්ගේ අටත්වැසියාට ඒ සියලු දෙනාට පෙන්වන්න ඕන මම බොහොම පිරිසිදු මිනිස්සෙක් කියලා. ඇම මිස්ටර් ක්ලීන්. මම බොහොම පිරිසිදු කෙනෙක්. මම අනුගමනය කරන වැඩපිළිවෙල ඔස්සේ එන්න මම ක්‍රියාත්මක කරන දේ කරන්න. එතකොට ඉතාමත්ම පිරිසිදු සදාචාර සම්පන්න සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආදර්ශය ප්‍රමුඛයි. ආදර්ශය උතුම් පද වචනයට වඩා මොකද ආදර්ශය කියලා කියනවානේ. එතකොට දැන් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕන. දැන් උන්න අපි ඒ කියන්නේ වංචාවෙන් සහ දූෂණයෙන් තොර පාලකයෙකු නිර්මාණය කර ගැනීම සඳහා දැන් එතුමා දැන් අපි නෝ ඔන්න දැන් ඔබතුමා කියනවා ඒ දූෂණ වලින් හරි තොරයි. ඊළඟට ඔබ ආයි නැවත සැරයක් යෝජනා කරන්න වෙනවා එම වංචා දූෂණ වළක්වා ගැනීම වළක්වා ගනිමින් අපිට මොකක් ඊළඟ සංවර්ධන පියවර. එතකොට එහෙම ඒ නායකයා අනිවාර්යෙන්ම ඒ යහපත් දූෂණ හා වංචා වළක්වන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මම දකින දේ තමයි රටේ මත්පැන්. අපි දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය අපි පැහැදිලිව මේක තුරන් කරන්න කටයුතු කරන්න අවංකවම ඒක දැන් මේකේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මත්ද්‍රව්‍ය දැන් මත්පැන් පානය කිරීම සීමා කරුවොත් අපිට දැන් ඒකෙන් අද වෙනකොට අපි දන්නවා ලොකු බදු මුදලක් අපේ රාජ්‍ය ආදායමට එකතු වෙනවා. එතකොට ඒ රාජ්‍ය ආදායමට එකතු වෙන බදු ප්‍රමාණය අපිට අඩු වෙන්න පුළුවන් කියන හැඟීමක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි එතකොට අපි අනිත් පැත්තෙන් දකිනවා මත්ද්‍රව්‍ය මත්පැන් ඒ භාවිතා කරන නිසා රටේ ජාතික ආදායම විශාල ප්‍රමාණයක් යට ප්‍රතිකාර කරන බැ වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශාල මුදලක් ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ රාජ්‍ය පාලක හැටියට විශේෂයෙන්ම නීති විරෝධී ආකාරයට අපි දන්නවා දැන් අද වෙනකොට අපේ රට ඇත්තටම නිකන් මේක ලෝක දැන් මත්ද්‍රව්‍ය වෙළඳපොලේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් කියලා පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඔබෙන් අහුවොත් දැන් ඔබේ යෝජනා අතර මත්ද්‍රව්‍ය පාලනය කළ යුතුයි, ඒ වගේම තහනම් කළ යුතුයි. මේ යෝජනා ප්‍රායෝගික තලයට ගෙනීමේදී යම් යම් සීමා සහිත ප්‍රශ්න ටිකක් එනවා. දැන් ඔබට මේක තව පොඩ්ඩක් මට ලියා ගන්න ඕන කමක් නිසා මම අහන්නේ රටේ තියෙන නීතිය ඔබ කියන මෙන්න මේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත්ද? ඇත්තටම රටේ තියෙන නීතිය බොහෝ දුරට ප්‍රමාණවත්. ඔව්. අපි දන්නවා දැන් දැන් විශේෂයෙන්ම හෙරෝයින් මේ වගේ විෂ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට එතෙන්දී ඉතාම ශක්තිමත් පනතක් තියෙනවා. හැබැයි දැන් එතෙන්දී මේ ඒ සැකකරුවන්ට යම් අපගැනීමේ ප්‍රශ්න තියෙනවා. දැන් ලැබෙන දඬුවම පිළිබඳව මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අය ඒ දඬුවම නිසා සමහරලාට ඒ බිය නිසා ඒ වැරදි කරන්නේ නැති තත්ත්වයක් පෙළඹලා තියෙනවා. හැබැයි සමහර අපේ අර අපේ සුරාබදු පනතේ ප්‍රශ්නයක් තිබුණා. ඒක මම කියන්නේ දැන් ඔබ මේ ටෙක්නික් නිසා අපි දැක්කා සම්මේ මේ මෑතකදී ඇතිවෙච්ච තත්ත්වයක්. පොලිස් නිලධාරියා ගිහිල්ලා සුරාබදු ඇල්ලුවට පොලිසියෙන් නඩු පවරන්න බෑ කියන නීතර්කයක් ආවා. උසාවිය ඉස්සරහන් ඒ නඩුව පවරන්න ඕන සුරාබදු දෙපාර්තමේන්තුව කියන ගැටලුවක් උද්ගත වුණා අධිකරණ ශේෂ්ත්‍රයේ. ඒක සමහර අධිකරණවල එක එක විදිහට තීන්දුව දුන්නා. ඉතින් මම දැන් මේ වෙනකොට එතන ගැටලුවක් තියෙනවා. මම දන්නේ දැන් පහුගිය කාලේ සුරාබදු පනත සංශෝධනය කරන්න කියලා
ඉල්ලීමක් පාලමෙන් දුරාව එක ක්‍රියාත්මක වුණාද කියන එක ගැන මට තාම විශ්වාසයක් නැහැ. දැන් ඔබ අරහෙම අර ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් සුරාබදු නිලධාරියට වැඩිය පොලිස් නිලධාරියා ගමේ සැරිසරන. පොලිස් නිලධාරියාට එක්ක ගමේ සමීප සම්බන්ධතා තියෙනවා. පොලිස් නිලධාරියාට ගමේ ඉන්න ඔත්තු කාර්යයෙන් යම් ඔත්තුවක් ලැබෙන්න පුළුවන්. ඒතකොට පොලිස් නිලධාරියා බොහොම සද්භාවයෙන් වටලීම කරලා අන්තිමට අධිකරණ ඉස්සරහා ගිහිල්ලා නඩු පෙරුවට පස්සේ තාක්ෂණික දෝෂයන් නිසා පනත දෙන දෝෂයන් නිසා ඒ කාර්යාවලිය සාර්ථක වෙන්නේ නැත්නම් එතකොට මේ මනුස්සයා මන්දෝස්සයි වෙනවා. ඔව්. දැන් මම ඔබෙන් අහනවා මෙහෙම දැන් ඔබ යෝජනා කරන යෝජනාවලිය ඇතුලේ මේ නීතියේ මෙන්න මේ වගේ තැන් ඔබට ඔබ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මේ ඔබට මේ වගේ තැන් අවස්ථා හමු වෙන්න පුළුවන් කතා කරන්න. ඒ වගේම ඔබේ යෝජනා ඇතුළත් කරන්න පුළුවන්. අපේ දැන් අපේ ප්‍රේක්ෂකයන්ට මේ සාකච්ඡාව ඇතුලේ ඔබටත් එකතු කරන්න පුළුවන්. මම ඔබෙන් යෝජනා කරනවා මේ නිසියාකාරයෙන්, ඒ කියන්නේ දැන් ඔබ නීතිඥයෙක් නිසාම ඔබට ඉතාම ලොකු හැකියාවක් තියෙනවා මෙන්න මේ තියෙන තැන්වලට යෝජනා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මතු අනාගතයේ පහළ වෙන බිහි වෙන අපේ නායකයෙක් ඇතුලේ ජනාධිපතිවරයෙක් ඇතුලේ ඔබට ඔබ විශේෂයෙන් ඔබ දරන පක්ෂයක් තියෙන පුළුවන්, ඔබ දරන දේශපාලන මතයක් තියෙන පුළුවන්, මේක ඉක්මනටම ගෙනියන්න පුළුවන් කියලා. අපි ඉතින් ඉස්සරහට තා චුට්ටක් යමු. මම ඔබෙන් දෙවෙනි යෝජනාවක්, එහෙම නැත්නම් ඔබ මේ නීතියෙන් පිටපස්ස තියෙන තවත් යෝජනාවකට આવොත් ඇත්තරම මම ඔබේ අතුරු ප්‍රශ්නයක් අහලා මෙන්නම්. ඔබ මේ 2019 වර්ෂයේ වෙනකොට අපේ මේ ශ්‍රී ලංකාවේ තියෙන සංවර්ධනය පිළිබඳ සෑහීමටපත් වෙනවද නැද්ද කියන තැනින් අපි සංවර්ධනයට එමු. දැන් සම්වර්ධනය ගුවම පැති කීපයක් තියෙනවනේ. උතුමහන්න වගේ ආර්ථික සම්වර්ධනයේද මොකක්ද හම්බෙන්නේ? දැන් ඔබ දැන් අපි යෝජනා කරගන්න වෙන්නේ අපේ ආර්ථික සංවර්ධනයේ නේද? දැන් ඔබතුමාගේ ඊළඟ යෝජනාව කොහොමද කියන එකත් එක්ක තමයි මම ඔබෙන් අහන්නේ. දැන් පවතින ආර්ථිකයට එහෙමත්නම් සංවර්ධනය සම්බන්ධව ඔබ තෘප්තිමත්ද? ඇත්තටම ඉතින් ඉස්සෙල්ලම මම කෙටියෙන් කියනවා මේ දැනට පවතින තත්ත්ව පිළිබඳව අපි තෘප්තිමත් නැහැ කියන කාරණේ. දැන් 2015 වගේ වෙනකොට දැන් අපි 2005න් පටන් ගත්තොත් දැන් 2004 මේ රටේ සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය කරා සුනාමි ප්‍රශ්නෙත් එක්ක. ඔව්. විශේෂයෙන්ම රටේ හැමදැනටම එක බලන පෑවා. වෙරළ තීරයේ බොහෝ තැන් විනාශ වුණා සුනාමියෙන්. ඔව්. එතකොට ඒ දැන් අපි මම වෙරළ තීරයේ ජීවත් වෙන කෙනෙක් හැටියට ඒක අත්දැකීම ඉතාම හොඳින් අපි දැක්කා. දැක්කා. ඔව්. එතකොට සුනාමිය දැන් 2005 වෙනකොට එක්කම අපේ රටේ ආර්ථික තත්ත්වය හොඳ තැනක තිබුණේ නැහැ. අපේ රටේ මට මතක විදිහට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශ නිෂ්පාදිතෙන් එක්ක බලනකොට සංඛ්‍යාත්ම 102ක් විතර වගේ තිබුණා. ඒක නරක තැනක තිබුණා. එතකොට අපේ රටේ ඔබ දන්න විදිහට අවුරුදු 30 ඇදලා ගිහු යුද්ධයක් තිබුණා, මහා පරපතල යුද්ධයක්. එතකොට අපේ රටේ ජාතික ධනෙන් විශාල මුදල් ප්‍රමාණයක් යුද්ධය සඳහා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වැය කළා. එතකොට ලෝකෙ හැටියට ගත්තත් ලෝකෙ හැමතැනම ලොකු ආර්ථික අර්බුදයක් තිබුණා. ඒකම ආහාර අර්බුදයක් තිබුණා. ලෝකෙ මම හිතන්නේ මට මතක විදිහට ඒ කාලේ තමයි ඛනිජ තෙල් පිළිබඳ ලොකු අර්බුදයක් තිබුණා. ඔබ දැන් මම ඔබෙන් අහන්න නැවත සැරයක් මම ඔබෙන් අහනවා. දැන් අපි 2019 වර්ෂයේදී මේ දැන් පවතින ආණ්ඩුවක් පවතිනවා, සාහිත්‍ය පෙර ආණ්ඩුව කීපයක් පැවතුණා. මම අහන්නේ දැන් මේ දිගට ආපු මේ දූරාවලියේ අද මේ මොහොත වෙනකොට ඔබ පුරවැසියෙක් විදිහට මේ සංවර්ධනය සම්බන්ධව ඇත්තටම තෘප්තිමත් නොවන්නේ නම් දැන් අපිට පැහැදිලි මෙහි යම් දෝෂයක් තියෙනවා. ඔව්. අපි ඒ දෝෂේ වළක්වා ඔබේ යෝජනාටක ඉස්සරහටයි ගන්න ඕනේ. ඔව් නෑ මම දැන් කියාගෙන ආවේ දැන් මේක දැන් ඔය අහන ප්‍රශ්නෙට මට ඍජුවම උත්තරේ දෙන්න අමාරුයි ගැන මම දැන් මේක ඒ ඇති වෙච්ච තත්ත්වෙ පසුබිමක් තියෙනවානේ. දැන් ඇයි මම මේ තත්ත්වය ගැන සන්තෝෂ නොවන්නේ? හරිද? එතකොට මම දැන් කියාගෙන ගියේ අර වගේ ප්‍රශ්න තියාගෙන යුද්ධයක් තියාගෙන ඒ ආණ්ඩුව යම් ස්ථාවර තැනකට මේ රට ගෙනා වාර්තිය පැත්තේ. දැන් රාජ්‍ය නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් ස්ථාවර තැනකට මේ රට ගෙනාවා. යුද්ධය අවසන් කරා එතුමා. දැන් ඊට පස්සේ මේ රටේ ලොකු සම්බර්ධනයක් වුණා. ඔබ දන්න විදිහට අධිවේගී මාර්ග, ගුවන්තොටු පොළවල්, වරායවල් ඔක්කොම
සකස් කරලා මිනිසුන්ගේ ආර්ථික මට්ටම ඉරදැනට ගෙනාවා. නමුත් දැන් මේ දැන් මේ වර්තමාන වෙනකොට දැන් මේ රජයේ වැඩ පිළිවෙල යටතේ දැන් අද අපේ රටේ ආර්ථික වර්ධන වේගය දැන් මේ වෙනකොට 2.5යි. ඒක පුද්ගල ආදායම අඩු වෙලා ඒතකොට මිනිස් දැන් මමත් සාමාන්‍ය පුරුෂයෙක් හැටියට පිටත් ආර්ථික අපහසුතාව ගොඩක් තියෙනවා. ඉතින් මට වගේම අද මේ සමාජ ජීවත් වෙන ගොඩක් දෙනෙකුට ආර්ථික අපහසුතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔබේ ප්‍රශ්න මම කිව්වේ මේ පවතින ආර්ථික ක්‍රමයේ පිළිබඳව අපි එකඟ නැහැ. ඉතින් ඒකේ මූලිකම කාරණයක් තමයි අද වෙනකොට දූෂණ හා වංචාව මහ බරපතල විදිහට මේ සමාජය වලාගෙන තියෙනවා. ඒක සමහරක් වෙලාවට රජයේ නායකුන්ගේ වැරද්ද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් ඔයක මම දැන් මම ඔබට අතුරු ප්‍රශ්නයක් විතරයි අහුවා. දැන් ඔබ යෝජනා කරන අනාගත ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපතිවරයෙක් යටතේ මේ අල්ලස් දූෂණ මේ රාජ්‍යයේ තියෙන මේ යම් මූල්‍යයක් අකටයුතුකම් සිද්ධ වෙනවා නම් මේවා සඳහා කිසියම් වැටබැඳීමක් විශේෂයෙන් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබට මේ හරහා සම්බන්ධව හඳුනා ගන්න පුළුවන්. දැන් මේ හා සම්බන්ධව අනාගත ජනාධිපතිවරණයට වරයාට යම් හැකියාවක් හැදෙයිද? එහෙම නැත්නම් මේ ජාවාරංකාර සියල්ලෝම ඔහු ආයිනවත ආක්‍රමණය කරගනීද? ඔනමද කවුරු ජනාධිපති වුණත් මම හිතන්නේ ඒ ජනාධිපතිවරයා පිළිබඳ ලොකු විශ්වාසයක් තියාගෙන තමයි මේ රටේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන්නේ. තමන්ගේ අපේක්ෂකයා පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මේ වැඩ කොටස කළ යුතුයි. හැබැයි අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරයා බවට පත් වෙද්දී ওই විදියටම ඔහු සඳහන් කරා මේ රට සංවර්ධනය කරන්න ඕන. මේ ඔහුගේ කාලය ඉවරනකොට ඊටාම සංවර්ධන තත්ත්වයකට පත් වෙනවා. නමුත් අපි දැක්කා දවස් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර තිබිච්ච බර දූරාවලි ගැටුමු නිසා සංවර්ධනය යම් මට්ටමක ප්‍රමාණයකට කඩා වැටුණා. ඒ මම ඔබට ආයි නැවත අහනවා. දැන් හෙට දවසේ එහෙම නොවේ කියලා ඔබ පැහැදිලි කරන යෝජනා ඇතුලේ මට වචනයක් කියන්න. මම හිතන්නේ ඒක මේ මෙහෙමයි. දැන් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නකොට තිබිච්ච පසුබිම වෙන එක. එතුමා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිගමරලා ඉඳලා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ වෙනත් සන්ධානකින් තමයි ජනාධිපතිව තරං කරන්නේ. එතකොට එතුමාට අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකින් කියන ආකාරයට මාකරේ වැඩ කරන්න වෙනවා. නමුත් ඒ එකට වැඩ කවණත වෙන්න සිද්ධ වුණා. වැඩ කරන්න සිද්ධ වුණා. අර යා දෙක රතන රත කියලා කතාවක් තියෙනවා. ඒ වගේම එළහරකකුයි කුළුහරකයි කරත්ත වැඳලා එකන් ගියොත් කරත්ත ඉස්සරහට යන්නේ දෙන්නත් එක දෙපැත්තට ආදීන. ඉතින් ඒක තමයි වුණේ. දැන් ඔබ කිව්ව හරියටම හරි. දැන් ඒ අගමැතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ අතරදි විච්ච MM දේශපාලන මතවාදයන් වල වෙනස්භාවය නිසාම ඒ වගේ මේ තුමල්ලගේ පාර්ශව දෙක අතරදි විච්ච දේශපාලන මතවාදයන් වල පරස්පර භාවය නිසාම රටේ මං හිතන්නේ රට සම්වර්ධනාත්මක විශ්ලහර ගියේ නෑ. අපි දැක්කා දැන් අද අපිට පේනවා සමහර දේශපාලන නායකයෝ වේදිකාවේ ඉඳගෙනත් ඒ කාරණේ කියනවා මේ මෙහෙම අද එයාලගේ ඉලක්කගත සම්වර්ධනයට යන බැරුණයි කියන කාරණේ. දැන් ඒ නිසා මම පැහැදිලිව කියන්නේ දැන් මේ වතාවේදී මේ රටේ ඡන්දදායකගේ වගකීම තමයි ඒ වගේ තත්ත්වයක් උද්ගත නොවන ආකාරයට තමන්ගේ ඡන්ද පාවිච්චි කිරීම. තමන්ට විශ්වාසවන්ත මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියන හැඟීම තියෙන අත්දැකීම් බහුල මේ රටට යමක් කරපු කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කර ගැනීම මේ රටේ ජනතාවගේ වගකීම හැටියට ඒක අංකයකේ වගේම හැටර මම දකිනවා. හරි. ඔන්න දැන් ඔබේ සාකච්ඡාව ඔබේ යෝජනාවලියේ අවසාන පරිච්ඡේදයට අපි කිට්ටු වෙන කිට්ටුයි. මම ඔබෙන් අහුවොත් ඔබ ප්‍රාර්ථනා කරන ජනාධිපතිවරයා ඔබේ යෝජනාත් එක්ක එකඟ වුණා. අපි හිතමු එකඟ වුණා කියලා. ඒ එකඟ වෙලා මද කාලයක් ගියොත් ඔබ ආයි පුරවැසියෙක් බවට පත් වෙද්දී ඔබට කලකිරීමක් ඇති වෙනවා. මොකද ඔබේ යෝජනා ටික ඉෂ්ට වුණේ නැහැ. දැන් මේ මොහොතේ ජනතාව දැන් ඉන්නේ පවතින ආණ්ඩුව කෙරෙහි එලෙස නම් කවදා හරි දවසක 2024 23 වගේ වෙනකොට ජනතාවට එහෙම ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔබේ සාකච්ඡාව ආයි දවසක මම ඔබට කැඳවනවා. අපිට එහෙම නොවේවා. ඒ සඳහා මොකක්ද අපිට තියෙන රැකවරණය, තහවුරු, විශ්වාසය.
එහෙම නොවේවි කියලා. දැන් අපි තුම ඔබ අපේක්ෂා කරන ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් කවදා හරි අනාගතේ විහිදු වෙන්න පුළුවන්. ඒකෝ ඔබ ඔබ ඔබේ දේශපාලන පක්ෂෙත් එක්ක. ඒ තහවුරු කොහොමද ගන්නෙ? ඒක තමයි දැන් මම ඒක තමයි මුලදීම මගේ කතාවේදී මම පටන් ගත්තේ මේ මේ රටේ රාජ්‍ය නායකයා කවුරුන් හෝ වේවා. එතුමා මේ බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රට පාලනය කරනවා නම් ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ කියන්නේ දැන් පාලනේ බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලාද? ඔව් ඉතින් ඇත්තටම දැන් ඔබට මතකයි ඇති දැන් මේ වර්තමාන පාලනය දැන් මේක යහපාලනය කියලා තමයි පටන් ගත්තේ. ඔව්. නමුත් දැන් මෙතන යහපාලනයක් නැති බවට ඕනතරම් කවුරු සනාථ වෙලා තියෙනවා. එතකොට අගමැතිතුමා නිතරම කියන කාරණයක් තමයි අපි ලිච්ඡවී පාලනයක් කරනවායි. ඒ ලිච්ඡවී පාලනය කියන එක ඔබ දන්නවා සත්අපරාහණී ධර්මය එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකේ තියෙන්නේ මම පොඩ්ඩක් කියන්නම්. ඔව් කමක් නැහැ. එතන තියෙනවා දැන් සප්ත අපරිහාන ධර්මයේ කියන්නේ ඒක නිතර රැස් වෙන්න ඕන. ඊට පස්සේ නිතර රැස් වෙලා ඒක සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යන්න ඕන. ඊළඟට ඒකේ වඩා වැදගත්ම කාරණයක් තමයි එළඹ අපි සාකච්ඡා කරලා යම් තීරණ වලට එළඹෙනවානේ. ඔව්. එතකොට එළඹෙන තීරණ අපි ක්‍රියාත්මක කළ යුතුයි. එතකොට නොඑළඹි තීරණ ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. නමුත් අපි දැකපු කාරණේ තමයි දැන් මේ පහුගිය ආණ්ඩුවේ නිතරම එකතු වෙන්නේ නැති හැබැයි මේ කාරණේ සමගිව කටයුතු කරේ නැති කාරණේ. සමගිව කටයුතු කරේ නැහැ. එතකොට එනබිච්ච තීරණ ක්‍රියාත්මක කරේ නැහැ. සමගිව කටයුතු කරේ නැහැ කියලා කියනකොට පසුගිය කාලයේ සිදුවෙච්ච වාසනාවන්ත සිදුවීම උදාහරණයක් විදියට ඔබ සලකනවද? ඔව්. ඔව් 21 වෙනිදා පාස්වර්ඩ් සිද්ධ වෙච්ච බෝම්බ පිපිරීම. දැන් මුස්ලිම් අන්තවාදීන් විසින් මහා විනාශයක් කරා. ඉතින් එතෙන්දි දැන් මේ සමගිව කටයුතු කරන්න මේක වෙන්නේ නැහැ නේ සමගිව එකතු වෙලා. හැබැයි අග්ගමාත්‍යවර නිතරම ලිච්ඡවී දහම ගැන කතා කරනවා. නෑ දහම ගැන කතා කරාට අඩු ගානේ දැන් ඒක තමයි දැන් අපිට තියෙන ආරංචි විදියට මේ තුලේ ප්‍රශ්නක් තිබිලා තියෙනවා. ගරු අගමැතිතුමා සහ තිගරු ජනාධිපතිතුමා අතර යම් සහයෝගීතාවයෙන් වැඩක් කරලා නැහැ. ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයා කැඳවලා නැහැ. එතකොට ජනාධිපතිතුමා දෙන නියෝග සමහල්ලාවට අවශේෂණ දාරින් ක්‍රියාත්මක කරලා නැහැ කරන්නේ. එතකොට පොලිස්පත්තුමා සම්පූර්ණයෙන්ම අපි දැක්ක අගමැතිතුමා කියන විදිහට තමයි වැඩ කරේ. ඒ කියන්නේ යාන්ත්‍රණයේ සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ සමගියෙන් එකතු වෙලා සමගියෙන් විසිර ගියේ නැහැ. ඉතින් එතකොට මේ එහෙම වුණාම අනිවාර්යයෙන්ම මේ පරිහානියට යනවා. ඉතින් ඒ ඇත්තටම මම දකින්න දේ තමයි මේ රටේ නායකයා වෙන කිසිවක් කළ යුතු නැහැ. අපේ බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ දක්වලා තියෙන ඉගැන්වීම් වල එකඟව කටයුතු කරනවා නම් දැන් බලන සතර සංග්‍රහ වස්තු හරිද? දානය, ප්‍රිය වචනේ, අර්ථ දරා සමානාත්මතාව. දැන් සමානාත්මතාවෙන් හැමෝටම සලකනවා නම් රාජ්‍ය නායකයාට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගද ඒ මොකක්වත් බලන්න ඕනේ හැම කෙනාමටම සමානත්වයෙන් සලකන්න ඕනේ. දැන් මම ඔබෙන් අහුවොත් ඔබ බලාපොරොත්තු වෙන ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරන කෙනා උතුරේ සිට තල්ලරඹේ සිට පොල්ලරඹ දක්වා අපි උඩ ස්‍යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වා සියලු මේ රටේ ජීවත් වෙන මුස්ලිම් දෙමළ බර්ගාදී සිංහල මේ සියලු දෙනාටම සමසේ සලකන ඒ වගේම ආගම්වලට සහනදායි මේ පැත්තක් අනුගමනය කරන බුදුදහම සම්බන්ධව ප්‍රමුඛතාවය දක්වන ව්‍යවස්ථාවෙන් සම්බන්ධ වෙච්ච මේ සියලු අනුකූලතාවය දක්වයි කියලා ඔව් පැහැදිලිවම විය යුතුයි. මම දැන් බුදුදහම ගැන විතරක් නෙවෙයි. දැන් අපේ ව්‍යවස්ථාවේ තියෙන බුද්ධහමන ප්‍රමුඛතාව ලබා දෙන්න ඕන කියලා. හැබැයි ඒකම මේ රටේ තියෙන අනිකුත් ආගම් වලටත් ඒ හා සමානව සැලකිල්ල දක්විය යුතුයි. අපි අපේ රට බෞද්ධ රටක් හැටියට ඒක ව්‍යවස්ථාවේ තිබීම අනිවාර්යයි. හැබැයි බුද්ධ ආගමට පළමුතන ප්‍රමුඛතාව දෙනවා වගේම අනිත් ආගම් වලට ඒ සමාන සැලකිල්ල ලබා දෙමින් අනිකුත් ජාතීන්ට සිංහල ජාතියට දක්වන සමානත්වය ලබා දෙමින් මම හිතන්නේ අපි කළ යුතු දේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් වෙන සමාජය බිහිකරන්නේ. එතන ශ්‍රී ලාංකික සමාජය තුලේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගේ සියලු දෙනා තිබිය යුතුයි. අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අභිමානවත් ඕන රටක ගිහිල්ලා
කතා කරන්න පුළුවන් මට්ටමකට අපේ රට ගෙන යාවේ. එතෙන්දි සිංහල ඒ වර්ගය නෙවෙයි අපි ශ්‍රී ලාංකේය ජනතාවක් හැටියට දෙපයින් නැගීwidetildeමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඔබෙන් අවසාන කාලය යන්නේ අපි ඔබ අපේ දෑබර ප්‍රේක්ෂකයන්ට ඔබේ හිතේ තියෙන සිතුම් පෙන්නුම් ටික කියන අතරේ අවසාන ඔබේ අවසාන ප්‍රකාශයක් හරි වැදගත් වෙනවා. ඒ රටේ දහස් ගණන් ප්‍රමාණයක් මේ අපේ නාලිකාව නරඹන මේ අතරේ ඔබේ තියෙන සිහින වලින් කොයි හරි විටක අනාගතයේ ඉෂ්ට වෙද්දී ඔබට එහි ස්තුතියක් අපේ නාලිකාවෙන් ඔබට ලැබෙනවා. ඒත් ඔබ සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඔබේ හදවතේ තියෙන සොඳුරුම බලාපොරොත්තුක් ඉෂ්ට කළා කියලා. ඔබට අවස්ථාව මේ වෙලසානේ අවසාන විනාඩිය. මම ස්තුතිවන්තන අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතින් මම දන්නේ අපි හැමදෙනාම බලාපොරොත්තු යහපත් රටක්. ඒ යහපත් රට අපි නිර්මාණය කළ යුතු වන්නේ ඇත්තරම දැන් අපි වෙනුවෙන් නෙවෙයි අපේ මතු පරපුර වෙනුවෙන්. මම හිතන්නේ අපි අද ඉන්නේ අපේ මතු පරම්පරාව අපේ වැඩිහිටි ගොන්නාපු ලෝකෙ තුල. ඉතින් මම හිතන්නේ අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ අනාගත නායකයා කවුරු වුණත් ඒ අනාගත නායකයාට විශාල වගකීමක් තියෙනවා මේ රට ඉස්සරහට ගෙන යන්න. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික ශක්තිමත් කළ යුතු හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට දෙන්න ඕන. අද ඔබ දන්න කාරණේ තමයි මේ රටේ යමක්කමක් තියෙන මිනිස්සයා හැම තිස්සෙම තමන්ගේ දරුවා විදේශ රටකට යවලා උගන්වන්නේ. ඉතින් ඒක හැම කෙනාටම කරන්න බෑ. ඒක හොඳ අධ්‍යාපනයක් මේ රටේ තියෙන්න ඕන. අද අපි දන්නවා විශ්වවිද්‍යාල අපොස උසස් පෙළ සමත් වෙන හැම දිනාටම විශ්වවිද්‍යාල වරන් ලබන්න බෑ. ඉතින් ඒ අපේ නායකයා කටයුතු කරන්න ඕන උසස් පෙළ සමත් හැම දිනාටම විශ්වවිද්‍යාල වරම් ලබා දීමේ කටයුත්ත සම්පූර්ණ කරන. ඒ වගේම මම හිතන්නේ එතෙන්දී විශ්වවිද්‍යාල දරුවන්ට ආරක්ෂා වර්ණයක් දෙනවනේ ඒකත් හොඳයි. දැන් ඇත්තටම අපි ඒක අගය කරනවා වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළක් කරනවා ඒක පාසල් දරුවන්ට ආරක්ෂා වර්ණයක් දෙනවා. ඒක විශ්වවිද්‍යාලට දක්වා ඒක කටයුතු කරන්න විශ්වවිද්‍යාල දරුවන්ටත් ඒ මට්ටමට ලබා දීමේ කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අද අපේ පරිසරය ආරක්ෂා කරන්න ඕන අනිවාර්යෙන්. අපේ සෞඛ්‍ය ඒ සියලු දේවල් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියොත් මම හිතන්නේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසයමද? ඔව්. අපි අද හමු වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මොහන් පීද සිල්වා මැතිතුමා. එතුමාගේ සුන්දර බලාපොරොත්තු ගොඩක් අපිට දුන්නා. දයාබර ප්‍රේක්ෂක ඔබට අපි කතා කරන්නේ. ඔබට හිතෙනවා නම් ඔබේ අදහසත් අපට කියන්න. හරිදී ටීවී ගාල්ල කාර්යාලයේ අබේසීකර ලී බඩුමාලිගේ උඩුමහල ලැබදුව ගාල්. 077-321-3966. දයාබර ප්‍රේක්ෂකෙනි ආයි අපි දවසක ඔබත් සමග මේ වගේ දෙමළු වෙන්න කැමති. හෙට දවසේ උපදින ජනාධිපතිවරයා බිහි වෙන ජනාධිපතිවරයා ඔබ සලකුණු කරන්නේ නම් ඔහුට ඔබ ඉදිරිපත් කරන යෝජනා ඉතාම වැදගත් වෙනවා. අද ඉතාම සමබර අදහස් ටිකක් ඉතාම සතුටුදායකයි. ඔබේ අදහස් හරිම සමබරයි. ඔබ ඒ අදහස් රට තුරට ගෙනිච්චා. අපේ යුතුකම ඔබ වැනි සමසිතක් තියෙන ජනතාවට ආදරය කරන තවත් හෙට දවසේ බිහි වෙන නායකෙක් සමග ලොකු ගමනක් යන ඔබට ආශිර්වාද කරන ගමන් ඒ වගේම වාසනාව ප්‍රාර්ථනා කරන ගමන් ඔබට සුභම සුභනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දයාබර ප්‍රේක්ෂකෙනි ඔන්න අපි අබින් සමුගෙන යන කාලේ හරි ඔබට සුභ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රසබර මිහිරක් කැඳවා දෙනවා කවුනද වින්දන දැන් අරඹනවා කවි පවසන්න හරි දේ තුල කෙරුම් ගෙන වඳුරඹ නගරයේ ළඟ නිවසේ ඉඳ මම පැමිණියේ මිසර සවියද රැගෙන අද ඔබ කවි පැන එවන්න කැමති නම් අපිත් එක්ක කවුනද වින්දන වැඩසටහන තුලට කවුනද වින්දන වැඩසටහන අපි හැමදාම ඔබත් එක්ක එකතු වෙලා කරපු වැඩසටහනක්
හරිදේ ටීවී ගාල්ල කාර්යාලයට එවන එක තමයි ඔබට ආරාධනා කරන්නේ. හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලිබඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල කියන ලිපිණයට එව්වොත් අපිට පුළුවන් ඔබේ කවි පැනයට පිළිතුරු සපයන්න. අපේ නවතම කවි කිවිදයන්, පැරණි කවි කිවිදයන් මේ සියලු දෙනාම මෙම ස්ථානට කැඳවෙන නිසා. ළමයි පන්තියේ ගොඩක් කතා කරන්නේ ඇයි? ගොඩක් ගුරුවරු කියන ළමයි ආපු වෙලාවෙ ඉඳලා මාත්‍යෝ කතා කරනවා. ළමයාට අධ්‍යාපනයට වඩා සංවාදයක් අවශ්‍යයි. අද පාඩමේ අද අපි ඉගෙන ගමු මධ්‍ය අක්ෂර කියන්නේ මොනවද? ඒව රූල් දෙකක් මත නිවැරදිව ලියන්නේ කොහොමද කියලා. ආච්චිත් කැමතිද ඉගෙන ගන්න? බොහොම හොඳයි. එහෙනම් ආච්චි හොඳට බලන්නකො බෝඩ් එක දිහා. මධ්‍ය අක්ෂර පුතේ මොකද්ද මේ මධ්‍ය කියන්නේ? මොකද්ද අක්ෂර කියන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙනවා. මධ්‍ය කියන්නේ මැද. මොකද්ද? මැද. මධ්‍ය කියන්නේ මැද, අක්ෂර කියන්නේ අකුරු. මොනවටද? අකුරු. එහෙනම් රූල් දෙකක් මැද ලියන අකුරු වලට තමයි කියන්නේ මධ්‍ය අක්ෂර කියලා. එනුක පුතා මොනවටද මධ්‍ය අක්ෂර කියලා කියන්නේ? මැද ලියන අකුරු. රූල් දෙකක් මැද ලිය වෙන අකුරු වලට අපි කියනවා මධ්‍ය අක්ෂර කියලා. ඔන්න මම පුතාලට ලියලා පෙන්නනවා මධ්‍ය අක්ෂර කිහිපයක්. හොඳින් බලන්නකෝ. දැන් පුතේ පුතාලට පේනවද මේ අකුරු මේ රූලෙන් ඉහළට ගිහිල්ලත් නැහැ, මේ රූලෙන් පහළට ඇවිල්ලත් නැහැ. රූල් දෙක අතර නේද මේව ලියලා තින්නේ?
අන්න ඒ නිසා තමයි කියන්නේ මධ්‍ය අක්ෂර කියලා. එහෙනම් මම කිව්වට පස්සේ පුතාලට පුළුවන් ද මේවා කියවන්න? ආ එහෙනම් කියවමු. ග ග හ හ ය ය ස ස ප ප න න ත ත ක ක ng ng මොනවද පුතේ මේ අකුරු? මධ්‍යක්ෂර. පුතාලට මතකද ඇයි මේ අකුරු ටිකට අපි මධ්‍යක්ෂර කියලා කියන්නේ කියලා? රූ දෙකේ මැද ලිය වෙන නිසා. තව ගොඩක් අකුරු තියෙනවා. හැබැයි මම මේ පුතාලට කියලා දුන්නේ අද බොහොම සරල නිතර භාවිතවන පහසුවෙන් ලිවිය හැකි අකුරු කිහිපයක් නේද? හරි. එහෙනම් දැන් මම බලනවා පුතාලට ඒ අකුරු මතකද කියලා. සසංකිදුව කියන්න බලන්න එක අකුරක් මතකෙන්. බොහොම හොඳයි. සා අකුර මධ්‍යක්ෂරයක් නේද? එනක පුතා ග අකුර. රූල් දෙක මැදලිය වෙච්ච නිසා ඒ අකුරට අපි කියනවා මධ්‍යක්ෂරයක් කියලා. අපි බලමු ගිම්හානි දුවටත් මතකද කියලා. සායනු අපි සසංකි දූ දීපු උත්තරේමද වෙන අකුරක් මතක් කරන්න ගිම්හානි? යා. යා නේද? බොහොම හොඳයි. හන්සන පුතා. ආ ක අක්ෂරය. ඇයි හන්සන ඒ ක අක්ෂරයට අපි මධ්‍ය අක්ෂරයක් කියලා කිව්වේ? රෝ දෙක මැදලියපු නිසා නේද? ආ ආච්චි. ආච්චිට මතක නැද්ද පුංචි කවියක් එහෙම ඒ කාලේ ආච්චි ඉගෙන ගනිපු? ගුරු සීත නොරි දවා වේලාව නොවර දවා බැති පෙම් උපදවා අකුරු උගනි උපුමරු සොඳවා. ගහන්න බලන්න මේ දූල පුතාල හොඳ අප්පුඩියක් මේ ආච්චිට. බොහොම ස්තුතියි ආච්චි. අහම්බෙන් හරි අපේ සිංහල පන්තියට ගොඩ වැදිලා ආච්චි අද අපිට කරේ බොහොම මහඟු සේවාවක් නේද? දැන් ආච්චි ওই කවිය ආච්චිලා ඒ කාලේ ඉගෙනගෙන තියෙනෝනේ. අපේ දූල පුතාලට මේ කවිය අදටත් වැදගත් වෙනවා නේද? ඒකෙන් දීපු ආදර්ශ නේද? එහෙනම් හොඳට මතක තියාගන්න. හොඳ දරුවන් වගේ ඒ ආච්චි දීපු උපදේශාත්මක කවිය හිතට අරගෙන හොඳ දරුවන් වෙන්න කැමතිද පුතාලා? ආච්චි කියපු කවිය පුතාලා ඉගෙනගෙන තියද? දන්නවද? එහෙනම් කියන්න බලන්න ආච්චිට එන්නේ කවිය පුතාලා. ගුරු සීත දාච්චි අපේ සිංහල පන්තියේ ළමයි ටික. හරිම හොඳයිනේ මේ දරුවෝ ටික. අපි නැවතත් බලමුද පුතාලට අද මම කියලා දීපු පාඩම මතකද කියලා. අද මම කියලා දුන්නේ මොන අක්ෂරද? මධ්‍ය අක්ෂර. ඇයි ඒ අකුරු වලට මධ්‍ය අක්ෂර කිව්වේ? රූල් දෙකේ මැද ලියන නිසා. එහෙනම් මම දැන් ලියලා පෙන්නන අකුරු පුතාලට මතකද කියලා බලමුද? මේක මධ්‍යක්ෂරයක්ද? ඔව්. මතකයි නේද? මේක? ඔව්. මේ අකුර. එහෙනම් පුතාලට මතක නම් කියමු බලන්න මේ අකුර මොකද්ද කියලා. ග. මේක? හ. මේක? ය.
බොහොම හොඳයිනේ. හන්සන පුතා, මේ අකුර අපි ශබ්ද කරන්නේ න කියලා නෙමෙයි. න මොකද්ද පුතේ? න. ත. මොකද්ද? ත. ත. ක. ක අක්ෂරේ හරිම හොඳ ළමයි ටිකක් නේ. ග. එහෙනම් මම මේ අද පුතාලට කියලා දුන්නේ බොහොම සරල අකුරු කිහිපයක්. පුතේ, ඔයාලා කැමතිද ආච්චිට පේන්න කවියක් කියන්න? කවුරු හරි කැමතිද? දැන් ආච්චිත් අපිට කවියක් කියලා පෙන්නුවනේ. අපිත් අපේ සිංහල පන්තියේ ළමයි විදියට ආච්චිට අපේ කවියකුත් කියලා පෙන්නමු. එහෙනම් කවුද කැමති මේ දූල පුතාලගෙන්? සසංකිදු කියන්න බලන්නේ නම් පුතා කවියක්. වැඩිහිටියන් වඳින පුදන කාගෙත් සිත් සමගි කරන පුංචි අපට සතුටුගේ අවුරුදු ආවා, අවුරුදු ආවා. අපි සසංකිදුවටත් දෙමුද හොඳ අත්පොලසන් ආදයක්? ආච්චි හොඳයිද අපේ දරුවන්? අනේ කෙල්ලේ, හරිම හොඳයිනේ මේ දරුවෝ ටික. ඒ වගේම තමයි මම නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා අද මේ හරිදේ පාසලේ සිංහල පන්තියෙන්. එහෙනම් ආච්චි, අදට අපි සමුගන්මුද අපේ සිංහල පන්තියෙන්? අද මම පුතාලට කියලා දුන්නේ මධ්‍යක්ෂර. තව දවසක මම පුතාලට කියලා දෙන්නම් ආරෝහණ අක්ෂර. මොනවද පුතේ? ආරෝහණ අක්ෂර. පුතාල කැමති නේද ඒකට? එහෙනම් අදට අපි සමුගමු නේද? හරි. ඇමරිකාවේදී මේ සම්බන්ධව පරීක්ෂණ මට්ටමේ පවතින අවස්ථාවක ICU එකේදී ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකේ ඉන්න රෝගියෙකුට භාවිතා කරනවා ඒගොල්ල අර අපි කියන විදිහේ සංස්කෘතිකමය වටපිටාවක් තියෙන හරිම ස්ලෝ මියුසික් එකක්. රෝගියාගේ රුචිකත්වය මෙහිදී ඉතාම වැදගත්. මේ මානසික රෝග කීපයකටම බොහෝ ගණනාවකට මේ සංගීත චිකිත්සාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා සහ දැනට භාවිතා කරනවා ලෝකේ. දරුවාගේ ආරක්ෂාව කියන එක හැම දෙමව්පියෙක්ම හැම කාලෙකම සලකපු දෙයක්. හැබැයි ආරක්ෂාවේ කියලා දරුවගේ පිටිපස්සේ මිනන් දරුවට තමුන්ගේ ස්වතීර්ණයක් ගන්න දෙන්නේ නැත්තම් ඒකත් වැරදි. Yaradu karan, giri kechi kutun.
ලියන්න පෙළඹෙන්නේ ඇයි එක එකට උත්තරේ මොකක්ද කියන එක තාම පැහැදිලි නැහැ. ඒකට තියෙන්න ඕන මට හිතන විදිහෙන් නම් පුද්ගලික ආශාවක්. හැබැයි මේ ආශාව තියෙන හැම කෙනෙක්ම මට හිතෙන්නේ කවි කියවන්න ඕන හොඳට. අපේ බුදුදහම තියෙන මේ දර්ශනය ලෝකෙට දෙන්න පුළුවන් විදිහේ නිර්මාණ කරන්න පුළුවන් නම් මම ඒකට හරි කැමැත්තෙන් ඉන්නවා. Thank you.
මේ යුගයන්වලදී එක එක දැන් අපි ගත්තොත් අර සෝම පාපියන් ඒ වගේ මිනිස්සු ඇවිල්ලා දියුණු සමාජයකට එනකොට යම්කිසි ගෝත්‍රික සමාජපත් වෙනවා. යම්කිසි ක්‍රමවේදයකට ඒගොල්ලෝ හිතුවා අපි අපේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නායකයෙක් විදිහට අපිව පාලනය කරන්න කියලා. ඒ වගේ මේක පාලනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය විදිහට ප්‍රජාතන්ත්‍රවාදී තුල යම්කිසි පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒතර අන්න මහජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අර සංවිධානයේට නියෝජිතය වර. ඒ නියෝජිතය ගියාම ඒගොල්ලෝ අයිතිකාරය නෙවෙයි. ඒගොල්ලෝ එතකොට අර සංවිධානය පාලනය කරන සංවිධානයේ තියෙන කටයුතු නීති රීති අනුව මෙහෙවන පිරිසක්. ඒක පහල යනවා. බාරකාරය. බාරකාරය. ඒගොල්ලෝ මේ අයිතිකාරය නෙවෙයි. ජීයකට පවතින නීති අවශ්‍යයි. ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අපට ලියා එවන්න. අපේ ලිපිනය හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපට දුරකථනයේ නවතනවා නම් ඉතාමත්ම පහසුයි. අපේ දුරකථන අංකය 0747 321 39 66. අපේ ළම
Thank you.